දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 556 වැනි ටෙලිවැකිය. මේ දවස්වල මේ පනින ගෙම්බන් එඹටයි. ගෙම්බන් සහ මැඩියන් ගැන මීට පෙර ටෙලිවැකියකින් ලිව්වනේ නේද? පාට වෙනස් කරන කටුස්සොත් එඹටයි. හොඳේ ඇත්තටම මේ දියවන්නාවේ ඉඳලා අර පැත්තට මේ පැත්තට මේ පැත්තට අර පැත්තට නේද? අනිත් පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් අනිත් පැත්තට මේ පනින සත්ව කොට්ටාශය වඩාත්ම සමීප ලක්ෂණ පෙන්වන්නේ කුමන සත්වීන් සමගද කියලා ගල්ලපලා හොයලා බලන්ටම හිතුණා. හරිය දැන් අපේ දියවන්නාවේ ඉඳලා මේ දවස්වල මේ පනින සත්වයින් වඩාත්ම සමීප ගෙම්බන්ටද මැඩියන්ටද කටුස්සන්ටද කියලා හොයන්ටයි ඌමනාව ඇති වුණේ. කොහොම වුණත් වැඩියෙන්ම සමීප මැක්කන්ට. මැක්කන්ට. හොඳේ ඇත්තටම මැක්කගේ ස්වභාවයේ තේරුම් ගත්තාම ඔබට හරි ලේසියෙන්ම මේ බව පිළිගන්න පුළුවන් වේවි. හොඳේ දැන් ශ්‍රී ලංකා මාතාවගේ යුෂ උරාබීපු මැක්කෝ තමයි මේ අලුත් තැනක වහන්ට එල්ලෙන්න හදන්නේ. හොඳේ දැන් අපි බලමු මැක්කා කොහොමද කියලා. මැක්කා කියන්නේ බොහොමයක් රෝගවලට හේතු වන රෝග වාහකයෙක්. හරිය ඒ වගේමයි පලිබෝධකයෙක්. සරලවම කිව්වොත් මැක්කන් කියන්නේ ලේ උරා බොන කෘමීන් සමූහයක්. පරපෝෂිතයෙක්. පරපෝෂිතයෙක් කියන්නේ අනුන් මත යැපෙන. හරිද? පරපෝෂිතයෙක්. ලේ උරා බොන කෘමීන් සමූහයක් එක දැන් පැහැදිලි ඔබට නේද? මේ මැක්කන් දහරකයාගේ පිටත ජීවත් වන පරපෝෂිතින් ගණේටයි අයත් වන්නේ. ඒ කියන්නේ යම් කිසි සත්වයෙකුගේ සම මතු පිට සිට ලේ උරා බොනවා. හරිය දැන් ඒ කියන්නේ වෙනත් සතෙකුගේ ලේ උරා බීලා තමයි ජීවත් වෙන්නේ. පැහැදිලිනේ නේද? මැක්කන්ගේ ඉතිහාසය හොයාගෙන යනකොට ඔය මධ්‍යතන යුගයේ මේ යුරෝපයේ ජනගහනෙන් 4%කට විතර, හරි පොඩි ගාණක් නෙමෙයි, 4%කට විතර මරණය ගෙන දුන් බුබෝනික් වසංගතයේ අපිට මුණ ගැහෙනවා. ඒ වසංගතයට හේතුවත් මැක්කෙක්. හරිය ඕ 4%කට විතර මරු කැඳවලා තියෙනවා. ඊට පස්සේ මැක්කම් විසින් ලේ උරා බීලා විනාශ කළ ආසන්නම රට ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව. හොඳේ ලෝකයේ පුරා මැක්කන් විශේෂ සහ උපවිශේෂ 2000ක් විතර ඉන්නවා. හරිය අපෙත් ඔය මේ දියවන්නාව පැත්තේ නිකන් 200 ගාණක් විතර ඉන්නවා කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. හොඳේ ඕ එක එක ಜಾති උපවිශේෂත් ඉන්නවා. හරිය මේ අතර ඉතින් ඔය බලල් මැක්කා, බලු මැක්කා, එතකොට කුකුල් මැක්කා, මී මැක්කා, වැලි මැක්ක, ඔය ජාතියේ නානා ප්‍රකාර මැක්කෝ ඉන්නවා. හොඳේ දැන් සාමාන්‍යයෙන් මැක්කගේ ජීවන චක්‍රයේ බිත්තර ඊළඟට කීටීන් ඊළඟට පිලා ඊළඟට වැඩිහිටි අවස්ථාවම තමයි 4කින් යුක්ත වෙන්නේ. ජීවිත ආයු කාලයේ සාමාන්‍යයෙන් සති කිහිපය. හරිද? නමුත් අර දියවන්නාවේ පැත්තේ ඉන්න මේ සමහර මැක්කන්ගේ ආයු කාලය අවුරුදු 80, 85, 90 ඒ තරම් දීර්ඝයි. ඒකට හේතුව තමයි ඒ මැක්කන්ට මේ උරාබොන්ට ඇතිවෙන්ට ලේ තිබුණා. ඒ මැක්කන්ට උරාබොන්ට ඇතිවෙන්ට ලේ තිබුණා. හොඳේ මේ මැක්කෝ බීපු තරමක් බිව්වේ ශ්‍රී ලංකා මාතාවගේ ඇඟේ තිබුණු රුධිරය. තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා උරාගෙන බොන්ට. හොඳේ හොඳයි. දැන් විශේෂයෙන්ම ලියන්ට යන්නේ මේ බලු මැක්කන් ගැන. නම්බුකාර විදිහට ලිව්වොත් නේ හොඳ නේද? නිකන් බලු මැක්කෝ කියනවට වඩා හුඟක් හොඳයි සුනක මැක්කා කියවනා නේද? එහෙනම් මෙතන් සිට ඔබ සවන් දෙන්නේ සුනක මැක්කෝ ගැන. හරිය. හැබැයි මේ සමාජයෙන් නම් ඇහෙන්නේ බලු මැක්කා කියලා. නමුත් අපි සුනක මැක්කා කියලා ලියමු නේද? හොඳයි අපි බලමු මේ සුනක මැක්කා සතු ලක්ෂණ. ඔබ දන්නවා සුනකීනුත් වර්ග ගණනාවක්ම සිටවනේ. ඩල්මේෂන් ඉන්නවා, ජර්මන් ෂෙපර්ඩ් ඉන්නවා නේද? ඇල්සේෂන් ඉන්නවා, පොමනේරියන් ඉන්නවා, බීගල් ඉන්නවා නේද? බොක්සර් ඉන්නවා, බුල්ඩෝග් ඉන්නවා නේද? මාර සුනකින් තොගයක් ඉන්නවනේ ඈ. ආයතකොට වල්ශේෂණුත් ඉන්නවා. ඒ කියන්නේ දඩාවත යන සුනකින්ට කියන්නේ වල්ශේෂන් කියලා නේද? හොඳයි. මේ සුනකින්ගේ එක් වැදගත් ලක්ෂණයක් අපි දැනගෙන තමයි අර ඇඟේ එල්ලිලා ඉන්න මැක්කෝ තේරුම් ගන්න ඕනේ. හොඳේ සුනකයට ආයේ ඉතින් තමන්ගේ ජාතිය, ජම්මය ඒ ගැන හිම අවබෝධයක් නැහැ. සුනකියෝ හිම මේ ජාතිය ජම්මය අනුව ඉතින් ඒව හිතාගෙන වැඩ කරන්නේ නැහැ නේද? විවිධ වර්ගවලට අයත් ඇත්ත. බාහිර වෙනසයි අර බුරණ හඬේ වෙනසයි තමයි බැලූ බැල්මට තියෙන්නේ. කොයිම වෙලාවකවත් මේ සුනකීන් තමන්ගේ වර්ගය, තමන්ගේ කුලය, තමන්ගේ ජාතිය ඒව වෙනුවෙන් බුරා ගන්නෙවත් මරා ගන්නෙවත් නැහැ.
ඒ කියන්නේ සුනකියෝ බුරාගෙන මරාගෙන රණ්ඩු වෙන්නේ නැහැ කියන එකද? මොකෝ නැත්තේ නේද? අපි කොච්චර දැකලා තියෙනවද? මස් කට්ටක් නේද? මස් කුට්ටියක් එහෙම දැක්කහම ජාතිය ජන්මේ වර්ගය අමතක කරලා සුනකියෝ බුරාගෙන මරා ගන්නව නේද? ආ නැද්ද කියන්ටකෝ? ඔව්නේ. හැබැයි මැක්කගේ විශේෂත්වය තමයි මැක්කන්ට සුනකියාගේ වර්ගයේ හැඩය ජාතිය ඒවා දාල නැහැ. මැක්කන් ඕනෙම වර්ගයක සුනකේකුගේ සම මතුපිට ඉඳගෙන හෝගාලා බෝවෙමින් ලේවුරා බොනවා. සුනකයා මොන වර්ගයේ වුණත් හරියටම මැක්කන්ට වැඩේ දුන්නේ නැත්තං බලාගෙන ඉඳද්දි දුර්වල වෙලා සුනකයා මැරිලා යනවා. ආන් දැන් ඔබ හිතන්නේ සුනකයා මැරුණහම මැක්කො ටිකත් මැරනවා කියලාද? නෑ. වහාම තව සුනකයෙකුගේ මතුපිටට වහලා ලේවුරා බොනවා. ඔක තමයි මැක්කන්ගේ පැටර්න් එක. හරිද? දැන් ඔබට පැහැදිලිනේ නේද? ලේවුරා බීලා ජීවත් වෙන මැක්කන්ට සුනකයා කොළ පාටද නිල් පාටද දම් පාටද කහ පාටද අදාළම නැත. හොඳේ, එක සුනකයෙකු මත වහලා සෑහෙන කාලයක් ලේවුරා බීලා ඒ සුනකයට අසාධ්‍ය වෙනකොට තව සුනකයෙකු මත යැපෙනවා. ඒ ඇයි දන්නවද? උන්ගේ පැටවුන්ගේ අනාගතය වෙනුවෙන්. මතක තියාගන්න, මැක්කන්ගේ අනාගතය වෙනුවෙන්, මැක්කන්ගේ පැටවුන්ගේ අනාගතය වෙනුවෙන්. හරිය, මැක්කා නැති කිරීමට ඇති හොඳම ක්‍රමය නිවැරදි පලිබෝධනාශක, නිවැරදි මාත්‍රාවට නිවැරදිව ඉසීමම පමණයි. හොඳේ. ඔව්, එහෙනම් ලක් අම්මා මත වහලා ඉන්න මැක්කන්ට සැප්තැම්බර් 21 හරියටම ගැළපෙන පලිබෝධ නාශකයේ ඉසිමු කියලා. ඔන්න මැක්කා සහ සුනකයා කතාව අහවර කරනවා. හරිය, කැමති විදිහකට ගලප ගන්නට. හොඳේ.